ලොකු ඉස්කෝලේ මහත්තයලා දිහාමෙන් වී ටිකක් ණයට ඉල්ල ගත්තා. ලබන සුවානේ දෙන්නම් කියලා. වලවෙන්වත් මේ සැරේ වී ටිකක් වැඩිපුර ඉල්ල ගන්න බලපං අමාවති. සුද්ධි දැන් හරියට ලෝබයි. හම්බු කරන්නමයි කල්පනා. අනේ හැබැයි කොහොමද හිටපු එවුන්? ඔය එක එකගෙන් හිඟන්න ඕනේ. තියෙන දෙයක් විකුණලා කනවා. නැත්තම් බඩගින්නේ ඉන්නෝ. මොනවද දැන් විකුණන්න ඉතුරු වෙලා තියෙන්නේ? මේ මහා එකගෙනත් දීපුවා තියෙනවනේ. වලව්වේ ඇත්තන්ගේ අත මිට හිඟ වුණා මිසක්. ඒ කාලේ දෙයියන්ගේ පීටෙන් මේ වගේ දුක් විඳේ නැහැ. අදුතරමේ කාලා ඇඳලවත් හිටියා. ඒව ගැන කියලා වැඩක් නැහැ. ඒ කාලේ කාපු ඇඳපු හැටි ওই ගමේ මිනිස්සු කියන්නේ. අමාවති අම්මට තරහ ගියාද අම්මේ? මං හිතලා කියපු දෙයක් නෙමෙයි ඒ. මේක කාට හරි විකුණලා තියෙන අඩුපාඩුව පිරිමා ගන්න බලමු. මං ආයි හිතුණොත් ඉස්කෝලේ යන්නේ නැහැ. ඔබට පිස්සු දෝක විකුණන්න? ඔහො පිස්සිය කරන්න හදන්න එපා මාවති. මැරෙන්න ඉන්නේ දෙදොට. මට සැනසීමේ ඉන්න දීපන්. කුඹේ කරෙන් කලවන්න තියා හිතන්වත් එපාදුවේ. මිගෙල්, ඔය පුංචාම උදැල් ඉස්සරහටයි බලාගෙන. නෑ නෑ හාමු, මම මේ පරිසරයෙන් බලාගෙන ඉන්නේ. මේ හැටි කසාය පොඩ්ඩ පුළුවන් දෙස බෙලා. මුලේ ඉඳලා දොස්තර බෙහෙත් කරගෙන ආපු එකින් සෑහෙන ගුණයක් තිබුණා. තව මාසයක් දෙකක් දොස්තර බෙහෙත් ගත්තා නම් අඩු ගානේ එළිය පහලියටවත් ඇවිද ගන්න තිබුණා. ඔය හැටි දොස්තරලට දෙන සල්ලි කොහෙද තියෙන්නේ?
සල්ලි නැහැ කියලා මැරෙනකල් මෙහෙම ඉන්නද කියන්නේ? අවුරුදු 20ක් වෙන්න ආවා. අඩු තරමේ මැරෙන්න ඉන්න මේ දෙදොහටවත් පොළොවේ පය ගහලා ඇවිදින්න හම්බ වෙන්නේ නැද්ද? ඒක නේනම් සිල්වෙස්ටර් මං කිව්වේ. අර ඉඳන් කෑල්ල විකුණලවත් සල්ලි ටිකක් ගම්මු කියලා. මං සල්ලි ගස්සලින් කඩන්නද? අනික පොළවේ පය ගහලා ඉන්නවට වැඩි හොදපුටු වෙන්න එක මට සැනසීමක්. ඉසබෙලා, කුමාරයා නාලා වගේ. කුමාරයත් නාන්න වගේ දකින්න තියෙන ආසාව. පහුගිය දවස් ටික ඉස්කෝලේ ආය නෑ නේද? මොකද කතා නැත්තේ? මමත් ගෙදර ඉන්න කම්මැලි ඉඳලා ඉස්කෝලේ පැත්තේ ගියා. ඇයි ඉස්කෝලේ නාවේ? නිකන් මට බෑ කියලා හිතුණා. ඒක හරි කතාවක් නේ. බෑ කියලා පුළුවන් ඉගෙන ගන්න. අනික අමාරට හොඳට ඉගෙන ගන්නත් පුළුවන්. මේ සැරේ මහන්සියලා පාඩම් කරොත් අබන සරේ නිවැරදිම විශ්වවිද්‍යාලට තේරෙයි. සරත් දැන් විශ්වවිද්‍යාලේ යනවද? නොගිහින් බෑ. තාත්තා කියනවා මෙච්චර කරපු එකේ තවත් තුන හතරක් කොහොම හරි දුක් විඳලා උගන්වනවා. ඒක හොඳයි. ලොකු ඉස්කෝලේ මහත්තයා ගමේ ඉස්කෝලේට ආවා වගේ සරත්ටත් පුළුවන් දොස්තර මහත්තයෙක් කියලා ගමේ ඉස්පිරිතාලේට එන්න. එතකොට අමාය නාද බෙහෙත් ගන්න? ඔව්. හැබැයි අම්මත් එක්ක. හොඳද? කවුද අම්මා? ඒ වලවට ළඟදී ඉඳලා වැඩට ආපු මිනිස්සයා. සරත් මම යන්න. අම්මා මාව හොයන්න ඇති. මම දැන් ගොඩක් වෙලා නෑ ඇවිල්ලා. හෙට ඉස්කෝලේ යන්න හොඳේ. මොකද ආයමත් දඩේ මේ යන්නද කල්පනා? කකුල හොඳට තිබුණා නම් දැන් වුණත් මට දඩයන් වර්ධින්නේ නැහැ. මේ ගමන ගමින් හත්තර දිනකම විශ්වවිද්‍යාලයට යනවා. අපිට කියලා එක දරුවෙක් නැති වුණානේ. උගන්නලා හදලා මිනිස්සෙක් කරන්න. අර සිරිසේනගේ කුලුවා සරත් මෙඩිකල් කොලීජ්ජට පාස්ලු. අම්ම මං අම්මගේ පුතා. මෙන්න මේ පලයන් යන්න පැත්තකට. මගේ අක්කා උස්සන්නේ නැතුව.
أبي أماه تيتني كلا بانيو ديا كاري مكو. إتاي، دتاي، توناي، أتلاي، باي. ඔබට ඉස්කෝලේ යන්න බැරි නම් අර වලව්ව පැත්තේ ගිහිල්ලා වැඩක් බලක් කරලා දීලා වරේ. හා මුදෙන් පණිවිඩ කීයක් නම් එව්වත්. මට බෑ වලව්වට යන්න. ඇයි? මට හෙන්න එපා කිව්ව. කවුද? මැනිකේ. ඒ වුණාට මං හිතන්නේ හා මුඹ යනවට අකමැතියි කියලා. ඒ වුණාට මට බැහැ යන්න. එහෙම කියලා හරියන්නේ නැහැ නේදුවේ. කොහොම වුණත් උඹ ලොකු මහත් වෙනකන් අපි ජීවත් වුණේ ඒ මිනිස්සු හින්දා. අනික හාමුට බැරි අමාරු වෙලාවේ උඹ මගල් එක කොහොමටවත් වටින්නේ නැහැ. ඔව් ඉතින් අම්මට ඕනේ මට කියලා එමිනියගේ දුක සැප බලවන්නනේ. මම කට හාමුගේ දුක සැප බලන්න නෙමෙයි යකෝ. බඩකට පුරෝ ගන්න මොනවා හරි හොයා හදාගෙන එන්නයි යන්නේ කියන්නේ.
මාර්තා ඊට බම්බම් ටිකක් එක විදිහකට මේ මාතා උන්ද නේද මොකද මාතා මේ කලබලේ ඊයේ හවස හොඳටම අමාරුවා උදේම වෙද මහත්තයා ඇවිල්ලා කසාය වගේ කියලා දීලා ගියා. මම මේ ඒ බෙහෙත් ටික හොයන්න ආවා. අනේ උඹට පුළුවන් නම් මට බැබිල මුල් ටිකකුයි බින් කොහොම ටිකකුයි හොයලා දියන්. අනෝ හාමි පින් සිද්ධ වෙයි. හාමුට හුඟක් අමාරුද? අනේ මන් දන්නේ. පපුවේ අමාරුවක් හැදිලා වැටුණා කියන්නේ. මට හොඳටම නිින්ද ගිහින්. අනේ දුවේ. උඹත් ගිහිල්ලා බලලා ආවා නම් මට බෑ අම්මේ. ඒ කිට හාමු බැනලා එලවා ගත්තානේ. ඒ කියන්නේ එකක් නෑ ඒ පැත්තේ. අනේ ඔය ටික ඉක්මනට හොයාගෙන වරෙන් අනෝ හාමි.
දොරකොඩක් අඩවල් කරලා මෙහාට ලං වෙන්න. මෙහාට ලං වෙන්න මිනිහෝ. කාටත් හොරා මේ ගනුහාමිගේ අතටම දෙන්න ඕන. උඹ දන්නවනේ අර වත්ත පල්ලෙහා කෙරෙවිලේ ගෙදර ඉන්නේ. පරිස්සමෙන් තේරුණාද? මතක තියාගනින් ඕක රහසක්. මිගෙල්. මෙහෙමයි. හා නෑ නෑ හා පලේ පලේ. මිගේ ඔහොම නැවතියා මොකද්ද යතේ තියෙන්නේ මේ මේ කඩේට යනවා මේක තැපෑලට දාන්න කියලා කො මේ දියන් උග මේ දියන් අනුහාමි මං ලෙඩා දුකා වෙද්දි උඹලා ඔක්කොටම මාව අමතක කළා. ඒත් කමක් නැහැ. මට කෙලීගේ මූණ දකින්න ආසයි. මම මැරෙන්න කලින් ඒකිටත් මේ තියෙනේ වයින් කොටසක් ලියනවා. ඉක්මනට කෙලීට කියාපන් ඇවිත් යන්න එන්න කියලා. මේ සිල්වෙස්ටර්